දේශීය බලවේග නිහඬ කිරීම සඳහා විදේශීය බලවේග ගෙන යනු ලැබූ වැඩපිළිවෙල පසුගිය නොවැම්බර් 16 වෙනිදා පරාජයට පත් වූ බව ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමචාන්ත මහතා පවසනවා. අනුරාධපුර පැවති උත්සව අවස්ථාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපිට මේ පුදුම හිතෙනවා මේ තරම් චිත්‍ර ශිල්පීන් සංඛ්‍යාවක් නිර්මාණකරුවන් පිරිසක්. මේ නිර්මාණයන්නේ චිත්‍රයක් කියන්නේ. මේ තරම් නිර්මාණකරුවන් පිරිසක් කොහෙද හිටියේ කියලා. සාද ඒ ඒ ඒ චිත්‍ර නිර්මාණයේ වෙන හැටි බලන්න. බොහෝ වෙලාවට අපේ සංස්කෘතිය පදනම් කරගත්, අපේ ජන සමාජයේ පදනම් කරගත්ත දේශීය කලාවකට අනුව ඒ චිත්‍ර නිර්මාණය වෙනවා. ඉතින් මේක තමයි අපට නැතුව තිබුණේ යම් කාල සීමාව. මම හිතන්නේ මේ සියල්ලම එකවර සිදුවුවක් නෙවෙයි. වසර කීපයක් තිස්සේ මේ වෙනුවෙන් කතා කරන හඬ නගන පිරිස් නිහඬ කිරීම සඳහා දේශීය විවිධ සංවිධානත් එක්ක සහ පුද්ගලින් සමග විදේශීය බලවේග ගෙන ගිය වැඩපිළිවෙල තමයි සමස්තයක් හැටියට නොවැම්බර් 16 වෙනිදා පරාජයට පත් වුණේ. එමන ඒකේ ජයග්‍රහණය අනිත් පැත්තෙන් දේශපාලනීය කාරණයකට එහා ගිය සංස්කෘතිමය හා දේශීයත්වයේ හා අපේකම අගය කරන බහුතර ජනතාවගේ ජයග්‍රහණයක් හැටියටත් ඒක එක පැත්තකින් හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා.